ජනු ශක්ති ලයිෆ් ශ්‍රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන සන්නාමද හයාතරට. ඉන්දන ආනයන අර්බුදයකට ලකු අවස්ථාවේ ඉන්දියාව ඒ සඳහා ඩොලර් මිලියන 500ක ණය මුදලක් ලබා දුන්නා. එම ණය ආධාර යටතේ මෙරටට රැගෙනු ලබන අවසන් ඉන්දන නෞකාව ලබන 16 වැනි දින දෙවයිනට ළඟා වීමට නියමිතව තිබෙනවා. හෙට අනිද්දා දවස් දෙක ඇතුලේ අය බලාපොරොත්තු වන පෙට්‍රල් සහ ඩීසල් තව නෞකා දෙකක් ගන්නත් 16 වෙනිදා IOC එකෙන් ඉන්දියානු ණය ක්‍රමයේ අවසාන ඉතුරුලා තියෙන එකේ ඩීසල් එක බලාපොරොත්තු වෙනවා. 22 තව අපි බලාපොරොත්තු වන පෙට්‍රල් එකක්. ඒ අනුව අපි බලාපොරොත්තු වන බොරතෙල් නෞකාවක් 20ට ඉස්සෙල්ලා තව දෙවෙනි නෞකාව එන්න. ඒස අපි උත්සාහ කරනවා පුළුවන් තරම් ඉන්ධන තොග ලබා දෙන. නමුත් මම හිතනවා විකල්ප ක්‍රමයකට අගමැතිතුමත් යෝජනා කරා සලාක ක්‍රමයක් යන්න වෙයි කියලා. අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කිරිය යුතුයි. පොදු ප්‍රවාහණයට ප්‍රමුඛතාවය, විශේෂයෙන්ම කර්මාන්ත ශාලාවලට ප්‍රමුඛතාවය ඇතුළුව අනෙකුත් ඒවාට ප්‍රමුඛතාවයක් යම් ආකාරයක ලැබෙන විදිහට ඒක අපි යන්න බලාපොරොත්තු වෙනවා. කෙසේ වෙතත් ඛනිජ තෙල් වෘත්ති සංගම් චෝදනා කරන්නේ අමාත්‍යවරයා ඉන්ධන අර්බුදය ගැන සත්‍ය වසන් කරමින් අදහස් පළ කරන බවයි. ඩොලර් මිලියන 4ක ගෑස් නැව බාගන්න බැරුව මේ මොහොතේ ගෑස් නැව මුහුද තියාගෙන මිනිස්සු පොලිමේ ඉන්නවා. ඇමති කියන නැවුතොන්න ඩොලර් මිලියන 160ක් ඕනි. ඉන්ධන තොග සහිත පෙරුම් හලස ගැනීම පහසු කිරීම සඳහා වෙබ් අඩවියක් නිර්මාණය කර තිබෙනවා. සිබෙට්කෝ සහ ICTA එක්ව මෙම වෙබ් අඩවිය නිර්මාණය කර ඇති අතර ඒ සඳහා www.fuel.go ov.lk web අඩවියට පිවිස අවශ්‍ය තොරතුරු ලබා ගත හැකි. මේ අතර අදත් බොහෝ පිරුම්හල් වෙත ප්‍රමාණවත් ඉන්ධන තොග නොලැබුණු බවයි ජනතාව පවසන්නේ. ඇතැම් පිරුම්හල් වෙත පෙට්‍රල් තොග ලැබී තිබුණද ඩීසල් නොලැබීම හමුවේ පොදු ප්‍රවාහන සේවයටද දැඩි බලපෑම් එල්ල වී තිබුණා. ඩීසල් හැමදාම දෙනවා කියලා තාම නැහැ. එක දවසක් අපි පොලිමේ ඉන්නවා, අනිත් දවසේ දුවනවා. ඒක මේක හැමදාම කරන්න බෑ නහත්ය. ඇතැම් පෙරුම්හල් අසල පැය ගණන් වැඳී සිටියද ඉන්ධන නොලැබීම හමුවේ විරෝධතා දක්වීමටද එම පිරිස පියවර ගෙන තිබුණා. මේ අතර ලිට්‍රෝ සමාගම මගින් හෙට දිනටත් ගෘහස් ගෑස් වෙළඳපොලට මුදා නොහරින බවයි එම සමාගම කියා සිටියේ. ආනයනය කළ ගෑස් මෙට්‍රික් ටොන් 3900ක් රැගත් නෞකාවට අදාළ ගෙවීම් මේ වන තෙක් සිදු කර නොමැතිවීම මීට හේතුවයි. එවන් පසුබිමකදී කෙදිනක හෝ ගෑස් මිලදී ගැනීමේ අරමුණින් ජනතාව ටෝකන් සහ රාජ්‍ය බලධාරීන්ගේ අවසර පත්‍ර සහිතව දින ගණන් පොලිම් වල රැඳී සිටිනවා. හැට නගරයට මාස පහකට පසු ලාෆ් ගෑස් තොගයක් ලැබී තිබූ අතර එම ගෑස් ලබා ගැනීමට යාමේදී උණුසුම් තත්ත්වයක් ඇති වුණා. මේ අතර පවතින ඉන්ධන අර්බුදය හමුවේ තාප විදුලි බලාගාරවලට ප්‍රමාණවත් ඉන්ධන තොග නොලැබීම හේතුවෙන් ඉදිරි සතියේ විදුලි කපාදුවක් සිදු කිරීමට සිදුවන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසනවා.